හලෝ ඇන් වෙල්කම් සුළඟ අප රැගෙනාව කියලා කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටිය. ඒක අවුරුදු 5ක් වගේ කාලයක්කට උඩදී නිර්මාණය කරේ. අතර මේ රූපගත කිරීම කරේ අවුරුදු 7කට විතර උඩදී කාලේ. මමනේ පහක් ලොකු පොලිමක ඉඳලා ඉඳලා දැන් ඔන්න සිනමා හල් වලට එන්න සූදානම් වෙලා තිනවා. තව ඉදාම නොබෝ දවසකින් ලංකා පුරා සිනමා හල් හැම එකකටම මගේ මේකෙන්. ඔව් ටික කාලෙකට මම එංගලන්තයට ඇවිල්ලා ජීවත් වෙලා ඉන්නවා ලන්ඩන් නගරේ. දැන් අපි මේ ඉන්නේ PFI එක ළඟ, මේ බ්‍රිටිෂ් ෆිල්ම් ඉන්ස්ටිටියුට් එක ළඟ. මොකද මම නිතර යන එන තනක් වෙතන මගේ ඊළඟ චිත්‍රපටි පිටපත් එකට නගමින් ඉන්නවා. සා මේ පුස්තකාලයේ තියෙන පොත්පත් ගොඩක් මම පරිශීලනය කරන වගේම විශේෂයෙන්ම ආචාර්ය ලෙස ජේම්ස් පීරිස්තුමාගේ ගොඩක් පොත්පත් සහ එතුමාගේ ලිපිලේඛන ගොඩක් විතර තියෙනවා. ඒක ලංකාවේ ඉඳලා එන විද්‍යාර්ථයන්ට වගේම සිනමා ගැන උනන්දුවක් තියෙන කෙනෙක් මේ රටට එනවා නම් එහෙම ඉතාලම වැදගත් තැනක් BFI එකේ. විශේෂයෙන් මේක ඇතුලේ ලයිබ්‍රරියක් තියෙනවා. ඒ ලයිබ්‍රරි එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ලෙස්ටර් මහත්තයා ලිව්වා. ඉතින් මට කියන්න ඕනේ ඔව් මම මෙහි ඉන්න හේතුව තමයි එකක් මගේ විරිඳ මෙහි ජීවත් වෙලා ඉන්න හේතුව නිසා වගේම මගේ චිත්‍රපටිය ගොඩක් ලෝකේ රටවල් වලට ගියා. තරංගකාරී හංස නියෝජනය කරලා ගොඩක් චිත්‍රපට උළෙලවල් ඒවා ගොඩක් වෙලාවට යුරෝපය කේන්ද්‍ර කරගත්ත චිත්‍රපට උළෙලවල්. ඒක නිසා යුරෝපයේ මට මෙහි ඉඳලා යුරෝපයේ ගොඩක් රටවල් වලට ලේසියෙන් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙන නිසා එක හේතුවක් වුණා මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න. විශේෂයෙන්ම මිත්‍රෝ කොමන්තෝ පොර්තෝ කියලා කියන ඉතාලියේ චිත්‍රපට උළෙලේදී මගේ චිත්‍රපටිය රටවල් 165ක චිත්‍රපටිය අතරින් හොඳම චිත්‍රපටිය වුණා. ඒ වගේම ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු චිත්‍රපටි උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරා. ඒ වගේම මෙල්බන් ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපටි උළෙලේ, ඊළඟට ඉතාලියේ සිනමා ඩි මැන්දෝ, සිනමා ඩි රංගේරා කියන උළෙලවල් දිත්වය, ඒ වගේ නෙදර්ලන්තයේ සිනේ කිට් කියලා කියන මේ කම්පිටිටිව් මාකට් එක අපි වින් කරා. ඒකෙන් අපිට පුළුවන් වුණා ඒ ෆෙස්ටිවල් එකට සමගාමීව තියෙන ෆිල්ම් මාකට් එකෙන් අපිට පුළුවන් වුණා අපිට විශේෂයෙන්ම ඩිස්ට්‍රිබියුෂන් වලට යන්න, ෆිල්ම් එකේ මේ මයිනර් ලෙවල් එකකින් ඩිස්ට්‍රිබියුෂන් වලට යන්න පුළුවන් වුණා, විශේෂයෙන්ම ඔන් ඩිමාන්ඩ් සහ DVD ඩිස්ට්‍රිබියුෂන් වලට. ඉතින් ඒකත් අපි ලබාගත ජයග්‍රහණයක්. ඉතින් මම ආරාධනා කරනවා ලංකාවේ සිනමාලෝලී ප්‍රේක්ෂකයන් විශේෂයෙන්ම ආර්ට් හවුස් ෆිල්ම් බලන අයට, කලාත්මක චිත්‍රපටි බලන කට්ටියට, අලුත් පරම්පරා චිත්‍රපටි ගැන උනන්දුවක් තියෙන කට්ටියට, ලංකාවේ අමුතු විදිහක වෙනස් විදිහක කතාවක් බලන්න කැමති කට්ටියට අපේ චිත්‍රපටි බලන්න සුළඟ අපරාගෙන යාම ඉතාම නුදුරු දවසක ලංකාවේ සිනමා හල් හැම එකකටම වෙනවා. ඉතින් ආරාධනා කරන ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් හැමෝම එකතු වෙනවා මේ දෙක. ඔව් මේක ඉතාලියේ මිත්‍රෝ කොමන්තෝ පොර්තෝ කියලා කියන ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ලෝකේ රටවල් 165ක් සමග තරග කරලා හොඳම චිත්‍රපටි වුණා. ඒ වගේම ජර්මනියේත්, ඒ වගේම ඉතාලියේ තවත් තවත් චිත්‍රපටි වලවල් ගණනාවක මේ චිත්‍රපටිය හොඳම චිත්‍රපටිය වුණා. මම හිතන්නේ දැනටමත් අපේ සිනමා පිළිබඳ උනන්දුවක් තියෙන ප්‍රේක්ෂකාගාරය සහ ප්‍රේක්ෂකයෝ සහ ෆිල්මාලෝලීන් මේක ගැන දන්නවා. මේ චිත්‍රපටිය ගැන ගොඩාක් සහ තොරතුරු අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍යවල සහ අනිකුත් මාධ්‍යවල පළ වුණා. ඉතින් අපේ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා බලුවා නම් ගොඩක් තොරතුරු ඒකේ තියෙනවා. වගේම අපි ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ගොඩක් තොරතුරු තියෙනවා. මම ආරාධනා කරන ඉතාම ආදරෙන් ශ්‍රී ලංකාවේ සිනමාලෝලී ප්‍රේක්ෂකයන්ට, සිනමා රසිකයන්ට අලුත් චිත්‍රපටි ගැන උනන්දුවක් තියෙන අයට, ඒ වගේම ලංකාවෙන් ජාත්‍යන්තර රැලියට ගිහිල්ලා කිසියම් ලංකාවේ රෙකග්නිෂන් එකක් ගත්ත ෆිල්ම් ගැන උනන්දුවක් තියෙන හැමෝටම ඉතාම ආදරෙන් ආරාධනා කරනවා. තව නොබෝ දිනකින් අපි චිත්‍රපටි සිනමා හල් වලට එනවා. රැඳී සිටින බොහොම ස්තුතියි හෙලෝඩ් පොප්කෝන් කණ්ඩායමට මේක මේ අවස්ථාවට ලබා දීමට. ජය වේවා.